මහා බැංකුව බැඳුම් කර කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබා දුන්නේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මාස 7 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් විමර්ශන අංශ 2 හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අමාත්‍ය රවි කරුණානායක මහතාට හා මෙලරින් කරුණානායක මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය 20 වනදා නියෝග කරනු ලැබුවා. එමෙන්ම ලබන 26 වන දින අමාත්‍ය රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායක මහත්මිය ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරවරු 10ට පෙනී සිටීමට මහේස්ත්‍රාත්වරිය ඔනිලා කරුණානායක මහත්මියටද නියෝග කරනු ලැබුවා. ඊයේ දින මෝසමක් මගින් මෙම නඩුව අධිකරණයේ හමුවේ කැඳවා තිබුණා. ඇයට ලද නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොස් අදාළ ලිපි ලේඛන ලබා දීමේදී සිදු වූ අපහසුතා පිළිබඳව ඊයේ දින එම මෝසම මගින් කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් සමාගමට අදාළ ලියකියවිලි එම සමාගමේ විධායක අධ්‍යක්ෂිකා වන ඔනිලා කරුණානායක මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට මීට ඉහතදී අධිකරණය විසින් නියෝග කර තිබුණා. එම නියෝග ප්‍රකාරව ඔනිලා කරුණානායක මහත්මිය එම ලේඛනවලින් කොටසක් රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකොත් 6 වැනි දින ගිය අවස්ථාවේදී ලේඛන බාර ගැනීම පසකලා ප්‍රකාශ ලබා ගැනීමට තැත්කිරීමත් තමාට සිංහල භාෂාව හැසිරවීම පිළිබඳව ගැටලු පවතින නිසා භාෂා පරිවර්තනයකු ලබා නොදීම නිසා ගියවර නොපැමිණි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දැක්වීම යන කරුණු හේතුවෙන් ඇයට කිසියම් අපහසුතාවයක් සිදු වූ බව ඔලනා කරුණානායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකරණ හමුවේ ප්‍රකාශ කර සිටියා. මේ වන තෙක් ඔලනා කරුණානායක මහත්මියගේ ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවත් ඇය පැමිණෙන්නේ ලේඛන ලබා දීමට පමණක් බවත් ප්‍රකාශ ලබා දීම සඳහා මෙතෙක් පැමිණ නොසිටි බවත් ප්‍රකාශ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට සිංහල භාෂාව හැතරීමේ අපහසුතාවයක් ඇත්නම් භාෂා පරිවර්තකයෙකු ප්‍රකාශ ලබා ගැනීමේ සහාය සඳහා ලබා දිය හැකි බවත් ප්‍රකාශ කළා. මෙම සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වෙන්වෙන් දිනවල ඔනිලා කරුණානායක මහත්මියගේ ප්‍රකාශ ලබා ගැනීම හා ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් සමාගමට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දින ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා. ඒ අනුව අද එනම් 25 වන දින ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ටේෂන් සමාගමේ අදාළ ලියකියවිලි ලබා දීම සඳහාද හෙට දින එනම් 26 වන දින ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින මෙන් ඔනිලා කරුණානායක මහත්මියට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා. ඒකොත් 2015 පෙබ්‍රවාරි මාස 1 වනදා සිට 2016 මාර්තු 31 වනදා දක්වා අතර කාල සීමාව තුළ බාණ්ඩාගාර බැඳුම් කර නිකුතුවක් පිළිබඳව පරීක්ෂණ කිරීම විමර්ශන හා වාර්තා කිරීම සඳහා පත්කරන ලද විමර්ශන කොමිසම් සභාව විසින් ස්වකීය වාර්තාවේ සඳහන් කර ඇති 25 වැනි නිර්දේශය සම්බන්ධයෙන් 2018 ජනවාරි මාස 24 වනදා සිට කරන ලද විමර්ශනයේදී එකී කොමිෂන් සභාව විසින් 2017 අගෝස්තු මාස 2 වැනි දින පවත්වන ලද විභාග සැසිවාරයේදී රවි කරුණානායක මහතා විසින් අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා නගා තිබුණා. සෙවතත් අද දින අමාත්‍ය රවි කරුණානායක මහතාගේ වැඩිමහල් දියණිය වන ඔනිලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මහා බැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ රවි කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු දක්වා තිබුණා. ඒ අනුව අමාත්‍ය රවි කරුණානායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන මෙලරින් නිලන්ති කරුණානායක මහත්මියට ජූලි මාස 7 වනදා ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයාගේ දියණිය වන ඔර්ණා කරුණානායක මෙනවියට අද එනම් 25 වන දිනේදී ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් පසුකිය 20 වෙනිදා නියෝග කර තිබුණා.
යාලුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.